සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත අහරදී සිරකර සිටි අයකු මුදාගත් පොලිසිය සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙයි ඖෂධ හිඟයක් නැහැ මේ වන විට ඒ සියලු ඖෂධ අපි අවශ්‍ය තරම් ප්‍රමාණයක් රෝහල් වලට සපයලා තේරීම් කාර්ක සභාව අද පසුරුවෙත් බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බවට ඇමරිකාව තහවුරු කරයි පහර දී පුද්ගලයෙකු අයුතු ලෙස සිරකරගෙන සිටි සැක්කරුවන් තුන්දෙනෙකු අතනංගුවට ගෙන තිබෙනවා පානදුර කොටාස නීතිය බලගැන්වීමේ ඒකකයයි වැටලීම සිදු කළේ බණ්ඩාරගම කොස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී සිරකරගෙන සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා ඒ අනුවයි සැක්කරුවන් අතනංගුවට ගැනුනේ සිරකරගෙන සිටි පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා පැහැර ගැනීමට සම්බන්ධ වූ දෙදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් වෑන් රථයේ රියදුරෝයි මෙසේ අතනංගුවට ගෙන ඇත්තේ අදාළ වෑන් රථයේද අතනංගුවට ගෙන තිබෙනවා තුවාලකරු සේවය කළ ස්ථානයේ මුදල් සොරකමක් සම්බන්ධයෙන් එහි අයිතිකරුයි මෙලෙස ඔහු පැහැරගෙන ගොස් පහර දී සිරකරගෙන සිට තිබෙන්නේ කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අතනංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස් වුණා ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැසීමට එහි සියලු සමාජිකයන් පැමිණ සිටින බවයි වාර්තා වන්නේ ඉදිරි ජනාධිපතිවරණය මෙන්ම ලබන පස්වනදා ආරම්භ කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පුළුල් සඳහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි රට තුල කිසිඳු ඖෂධ හිඟයක් නැති බව වෛද්‍ය සැපයුම් අංශය අවධාරණය කරනවා ඖෂධ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පවසනවා කාරුණිකව ඉල්ලා සිටින වගේක යුතු පුරවැසියන් වශයෙන් අපි යම් කිසි දැනුවත් කිරීමක් මහ ජනතාවට කරද්දී ඊට වගකීමෙන් කරන්නට ඕනේ දැනට මේ නැතයි කියන ඖෂධ බොහෝ විට මීට කලකට පෙර සායනවල තාවකාලිකව හිඟව තිබී නැවතත් අපි ඖෂධ ලබා දීපු ඖෂධ. ඒ නිසා මේ වන විට ඒ සියලු ඖෂධ අපි අවශ්‍ය තරම් ප්‍රමාණයක් රෝහල් වලට සපයලා තිනවා. ඒ වගේම වෛද්‍ය සැපයුම් අංශයේ අපි ගබඩාවල මේ ඖෂධ තිනවා. මහවිලච්ඡය මැද ඔයාමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කෙරෙනවා. වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘති යටතේ මේ සිදු කෙරෙන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. මැද ඔයාමඩුව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, වේලිසක සීමා හා රොන්මඩ ඉවත් කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි. ප්‍රදේශයේ ගොවි පවුල් විශාල සංඛ්‍යාවකට මෙමගින් සෙත සැලසෙනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ 4 වන දිනේ අදයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන මෙම සතිය පුරා ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාව හයවන අධිර ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ දවස් 7 පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 13 කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ මල්වාන උඩමාපිටිගම සේවාපියසේදී කොමාරිකාපැල බෙදාදීමක් සිදු කෙරුණා. උඩමාපිටිගම ප්‍රදේශීය කොමාරිකා ගම්මානයක් ලෙස වෙළඳපොළට විවෘත කිරීමේ අරමුණිනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. ඊට සමගාමීව ග්‍රාම සේවාව සම්තුඩක ප්‍රතිලාභයෙන් 50 දිනක වෙනුවෙන් පැල බෙදාදීමද මෙහිදී සිදු වුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රසක් ලබා දෙමින් අද සබස්වරුවේදීත් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු තොරතුරු ITN Pro ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තුෙන් දැනට සමු ගන්නවා. උඩමාපිටිගම සේවාපියසේ සිට මම ඉන්දික තුෂාර ITN Pro ට ගෙනුවෙන්.
මරණ දඬුවම අහෝසි කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ඖෂධ ප්‍රියංකර. අද දින සඳහා සභාවේ කටයුතු උදෑසන 10:30ට ආරම්භ වුණා. ඒ කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජයන්ත කරුණාතිලක මහතා විසින් දුම්රිය ඇතුළු මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ අධිකරණ ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඊන්පසු යෝජනා පිළිබඳ දැනුම් දීමේදී මරණ දඬුවම අහෝසි කිරීමේ හා අනුශාංගික විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පත පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබුවා. මෙයි මේ වෙනකොට පාර්ලිමේන්තුවේ තත්ත්වය මෙහි වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතියි ඖෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංවර්ධන කටයුතු ඊයේ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයේ කනිෂ්ඨ ද්විතීක විද්‍යාගාර ගොඩනැගිල්ල සහ प्राथमिक गिनुम संपत् मध्यस्थाने शिशु ऐतिहट पत्केरुना मीसंदहा वैकरैति मुदल रुपया लक्ष तुंसिया पमन वेनवा अमात्य अखिल विराज कार्यवसम महता अतीन मिम नवगुडनगिली विवृत किरीमे अवस्थावट बंदुलाल बंडारिगोड विजयपाल हेट्टियारच्चन पार्लिमेंतु मंत्री वरुण अतुलु विशाल पिरिसा केक्व सिटिया अपि अध्यापनाज्ञोनां अपि अमतिवरुनां देशपालाज्ञोनां नायकयोनां अपि इसरायिन इन्नोने समाजयट वैडिय पावतर क्रमयट वैडिय गोडक इसरायिन हितन्न ए इसरायिन हितन्न पुलुवां अपि वेनस्व हितुवत् विदरायि हितन विधि अनुव तमयि मे ओक्कोम वेनस्कम तियेन्ने अपि अग्रामात्य रणिल विक्रमसिंह महतात् एहेम वेनस्व हितन केनेक අපිට මේ මග පෙන්වනවා සහ මේවා කරන්න මේ වැඩ පිළිවෙල කරන්න අපිට ශක්තිය දෙනවා ඒක. ඒක අප කියන්න ඕන. කාටවත් තේරෙන්නේ නැති වුණාට ඒක තමයි අත්‍ය කතාව. ඒ නිසා මේ වෙනස්කම් කරන්න අපි ඔක්කොම ඉගෙන ගන්න. නැත්තම් මේ දරුවන්ට යන අනාගතයක් නැතු වෙනවා. හොඳට මතක තියාගන්න ඔබ අපි කරපු රැකියාව නෙමෙයි අවුරුදු 20කින් 30කින් කරන්න තියෙන කිසිම අපි අහපු නැති රැකියාව කරන්න වෙන්නේ. ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු ගොඩනැගිලි තුනක් සහ සෙසු පහසුකම් රැසක් සිසු වෛද්‍යිරපත් කෙරුණේද අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ සඳහා රුපියල් ලක්ෂ 680කට අධික මුදලක් වැය කර තිබෙනවා. විද්‍යාලීය පරිපාලන ඒකකයේ සහිත තෙමහල් ගොඩනැගිල්ල ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සහ සංගීත හා ගෘහ විද්‍යාගාරයේ ඇතුළත් ගොඩනැගිල්ල ඒ අතර වෙනවා. විද්‍යාලීය ජලනල පද්ධතිය මෙන්ම තවත් සේවා රැසක් සංවර්ධනය කර සිසු අයිතියට පත් කෙරුණා. ආචාර්ය CWW කන්නංගර මැතිතුමාගෙන් පසුව අපේ රටේ අධ්‍යාපන ගමනේ හැරවුම් ලක්ෂයක් ඇති කළේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන මැතිතුමා. නබද විද්‍යාලය විතරක් නෙවෙයි කෝටි 10ක වැඩ ඔබ අතුතුමා අද දවසම විවෘත කරා. පාසලට පොදු සම්පත් හොයන්න දෙමව්පියන්ගේ මුදල් එකතු කරන ක්‍රමය නතර කළා. අමාත්‍යංශයෙන් සියලු අවශ්‍යතා සපුරන ක්‍රමය ඇති කළා තිබෙනවා. සිවිල් සමාජ සහ වෘත්තීය සමිතිය එකමුතුව සංවිධානය කළ මරන්නම ඕනද මරණ දඬුවම අවශ්‍යද නැද්ද මහජන සමන්ත්‍රණ සභාව කොළඹදී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ සිවිල් සමාජ සහ වෘත්තීය සමිතිය එකමුතුවේ සමකැඳුම් කරෝ සමන් රත්නප්‍රිය මහතා. හිටපු ජනාධිපතිවරු අපි දන්නවා මරණ දඬුවම නියම වෙච්ච ඇමතිවරයෙකුගේ බිරිඳක් නිදහස් කරා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් මරණ දඬුවමට නියම වෙච්ච නිදහස් කරා. මහින්ද රාජපක්ෂ. එතකොට සාමාන්‍ය මිනිසුන්ගේ අදහස තමයි ප්‍රාදේශීය සභා සභාපති මිනී මැරුවම පොඩි කාලයක් කිරේ ගිහිල්ලා ජනාධිපති සමාව හම්බ වෙනවා. ඇමති බිරිඳ මිනී මැරුවම කාලයක් ඉඳලා තමන්ට හිතවත් පුද්ගලයෙක් ජනාධිපතියෝ එහෙම වුණාම සමාව හම්බ වෙනවා. එළියට එන්න පුළුවන්. අහිංසක මිනිසුන්ද? එහෙම වෙන්නේ නැහැ. නීති හැමෝන්ටම සර්ව සාධාරණ නැහැ. 1965 වගේ කාලය වෙනකොට මරණ දඬුවම අහෝසි කරපු රටවල් ප්‍රමාණය 25ක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක 2008 වෙනකොට රටවල් 92ක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. රටවල් මේක අහෝසි කරන ප්‍රවණතාවයකට තමයි යමින් තියෙන්නේ. මරණ ප්‍රවණතාවයකට නෙමෙයි. මරණයෙන් ගලවන ප්‍රවණතාවයකට. අපේ පාලකයෝ කියන්නේ කුඩු විකුණනවා අල්ලන් යනවා හිරේ දානවා හිරේ ඇතුලේ බිස්නස් කරනවා. දැන් මේ ක්‍රියාදාමයේ නිවැරදි කළ යුත්තේ කවුද? ඒක නැවැත්විය යුත්තේ නීතිය පසුඳලන ආයතන. ඒතර වැරද්ද තියෙන්නේ මේ ක්‍රියාවලිය හරි විදියට කරවන්න පත් කරපු අයගේ සහ ආයතන වල. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වනවා. අද දිනේද කිහිප දෙනෙකු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. මෙම විශේෂ කාරක සභාව පස්වරු 1ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.
කුඩා දරුවෙකුගේ ගෙල පැලඳි රන් මාලයක් සොරා ගන්නා අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. පිටකොටුව දෙවන හරස් වීදියේදී මෙම සොරා ගැනීම සිදු වුණේ. ඊයේ පස්වරු 4:45ට පමණ පිටකොටුව දෙවන හරස් වීදියේ රතුපල්ලිය ආසන්නයේදී මෙම සොරකම සිදු වූයේ. මෙහිදී අදාළ සැකකරු එම කුඩා දරුවා පසුපස දීර්ඝ වේලාවක සිට පැමිණ තිබෙනවා. අනතුරුව දරුවා සහ දෙමාපියන් අසල වෙළඳ සැලකට ඇතුල් වන අවස්ථාවේදී සැකකරු මාලේ සොරකම් කරන අයුරු ඉදිරිපස පිහිටි මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවක සටහන් වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නාවික හමුදාව ඊයේ දිනේදීද වැටලීම් කිහිපයක් සිදු කළා. උතුරු මුහුදේ දීවර කටයුතුවල නිරත වූ ඉන්දිය දීවරයන් 4 දෙනෙකු අතරංගුවට ගැනීම ඒ අතරවනවා. උතුරු නාවික විධානයේට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් කොවිලම් ප්‍රදීපාගාරයට ඔබ්බින් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දිය දිවරින් 4 දෙනා අතරංගුවට ගත්තේ ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවද යුද හමුදා බහරයට ගෙනුණා. දිවරින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනයේ සහකාර දිවර අධ්‍යක්ෂ වෙත බහර දීමට නියමිතයි. නාවික හමුදාව ඉල්ලවාලි පොලිසිය සමග එක්ව යාපනය මාදකල් තුරේ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කළා. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 122 ග්‍රෑම් 500ක් සොයාගෙනුණා. වෙරළ තීරයට ආසන්නේ පඳුරක් යට තිබියදී ඒවා සොයාගෙනුනේ. මේ අතර වවුනතිව් දූපත ආශ්‍රිතව සහ උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීම්වලදී බීඩිකොළ කිලෝග්‍රෑම් 50ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. ඉන් කිලෝ 30ක් සොයා ගැනුනේ කච්චතිව් දූපතේ වෙරළ තීරයේ තිබියදී. අනෙක් කිලෝග්‍රෑම් 20 ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී නාවික හමුදා බහරයට ගෙන තිබෙන්නේ. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයේ. රුපියල් ලක්ෂ 890ක වියදමින් ඉදිකළ කුරුණෑගල බාස්පොත ප්‍රදේශයේ නව ග්‍රාමීය මාර්ග රසක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. ඒ අනුව උඩබදලව, වැල්ලව, බාස්පොත, යන්තම්පලව හා සුන්දරාපොළ යන ගම්මානවල මාර්ග කිහිපයකුයි මෙසේ ජනතා අයිතියට පත් කෙරුණේ. නාතණ්ඩිය අබගහවාඩිය තබ්බෝව මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන්. මාර්ගය කාපට්ටතුරා සංවර්ධනය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100ක්. දීර්ඝ කාලයක සිට අබලංගු පැවති මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. රුපියල් ලක්ෂ 230ක වියදමින් ඉදිකළ කලුතර දකුණු විලේගොඩ පාලම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. ග්‍රාමීය පාලම් දහසක් ඉදිකිරීමේ රජයේ වැඩසටහන යටතේ මෙය ඉදිකෙරුණේ. කලුතර නගරයේ හා දකුණු විලේගොඩ ගම්මානය යා කරමින් දුම්මල මෝදර ඇලහරහා ඉදිකර ඇති මෙම පාලමෙන් දකුණු කලුතර විලේගොඩ හීනටියන්ගල හා පලාතොට ආදී ප්‍රදේශ රසක ජනතාවට සෙත සැලසෙනවා. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ මාර්ග රසක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පහළ වරද්දන සේරුව දුම්රියපළ අසල මාර්ගය වීහේන මාර්ගයේ ඇතුළු මාර්ග රසක් මෙසේ ජනතා අයිතියට පත් කෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 100ක්. ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 157ක් මෙවන විට ක්‍රියාත්මකයි. වවුනියාව ප්‍රදේශයේ ව්‍යාපෘති 110ක්, වවුනියාව දකුණු ප්‍රදේශයේ ව්‍යාපෘති 7ක්, තෙඩුම්කේණි ප්‍රදේශයේ ව්‍යාපෘති 15ක් හා සෙට්ටිකුළඹ ප්‍රදේශයේ ව්‍යාපෘති 28ක් වශයෙන් මෙම මාර්ග සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 139ක්. ඔබ නැවතත් දිවා පුවත් සමගින් රාජ්‍ය සේවයට එකතු වන්නන් රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී ඒ මහතා මේ බව කියා සිටියේ. උපාධිධාරී අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පොළොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේදී සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අභ්‍යාසලාභීන් 129 දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.
පාස්කුවිරිදා ප්‍රහාරයත් සමග ආරක්ෂක හේතු මත ඉවත් කළ කොළඹ කොටුව ඕල්කට් මාවතේ වෙළඳ සැල පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය රවි කරුණානායක මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එම වෙළඳ සැල්වල හිමිකරුවන් සමග සාකච්ඡා කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළා. සීමා සහිත එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපතිවරයා ඇතුළු ව්‍යාපාරිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. කෞතුකාගාර සංගමේ දෙවන සංවස්තර මහසභාව කොළඹ බෞද්ධාලෝක මාවතේ කැලණිය පුරා විද්‍යා පශ්චාත් අභ්‍යාස ආයතනයේදී පැවැත්වුණා. ඒ එම සංගමේ සභාපති මහාචාර්ය නිමල්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා එන්ඩෝමෙට්‍රියෝසිස් සංගමය සංවිධානය කළ වැඩසටහනක් කොළඹ ද සොයිසා කාන්තාරෝහලදී පැවැත්වුණා. එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගය පිළිබඳ දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කෙරුණා. එම සංගමේ සභාපති මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දෝමින ජෝතිර්විද්‍යා පදනම කිරිවත්තුඩුව මූණමලේවත්ත ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානය හා එක්ව සංවිධානය කළ ජ්‍යොතිෂ වැඩසටහනක් පන්නිපිටියේදී පැවැත්වුණා. පූජ්‍ය කිරිබ්බන් ආරේ අරියවිනිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙය පැවැත්වුණේ. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පෑ පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk